අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙක්ම බදු ගෙවන්නෙකු ලෙස හඳුනා ගැනීමට ලියාපදිංචි වීම අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ වෙනකොට රජය විසින් බදු ජාලය පුරුල් කිරීම සඳහා ලබාගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව. මේ මගින් හැඟෙන්නේ, ඒ කියන්නේ තමන් ලියාපදිංචි වීම අනිවාර්යෙන්ම බදු ගෙවන්නෙකු බවට පත් වෙන්නේ නැහැ. තමා ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවනවා නම් බදු නිදහස් සීමාව ඉක්මවා ආදායමක් ලබනවා නම් ඔහු හෝ ඇය බදුගේ හෝ ඒ ආයතනය බදු ගෙවීමට සඳහා හඳුනාගත් ආයතනයක් බවට පත් වෙනවා. ඒතකොට දැන් බදු මේ අවුරුදු 18ට වැඩි සියලු දෙනා ලියාපදිංචි වීම එක්තරා කාණ්ඩයක් විසින් වැරදි මතයක් ප්‍රචාරය කරනවා. මේ ලියාපදිංචි වීම සිදුවීමත් වීම සමගම, ඒ කියන්නේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ලියාපදිංචි වන සියලුම දෙනා බදු ගෙවීමට නියමිත කණ්ඩායමක් හැටියට කියලා. තමා ලියාපදිංචි වීම අනිවාර්යයි. ඒ වගේම බදු නිදහස් සීමාව ඉක්මවලා ලක්ෂ 12 වාර්ෂිකව ලක්ෂ 12ක සීමාව ඉක්මවලා ආදායමක් ලබනවා නම් ඔහු බදු ගෙවන්නෙක් බවට පරිවර්තනය වෙනවා. මේ තුලින් රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ බදු ගෙවන බදු දැල පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම. මෙතෙක් තියෙන චෝදනාවක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රජයත් බදු ජාලය පුළුල් කිරීමට කටයුතු කරන්නේ නැතුව දැනට බදු ගෙවන කණ්ඩායම පමණක්ම ඉලක්ක කරගෙන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම කියලා. එහිඳ අනික් සෑම රටකම ක්‍රියාත්මක වෙනවා වගේම ඒ වගේම ලෝකයේ හොඳ භාවිතාවන් අනුගමනය කරන රටක් හැටියට අපි අවුරුදු 18ට වඩා වැඩි සියලු දෙනා ලියාපදිංචි වීම සඳහා ලියාපදිංචි කරවීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු තමයි මේ සිදු කරන්නේ. එඳ බදු ගෙවීමට අවශ්‍ය වෙන්නේ තමන් බදු නිදහස් සීමාවට වඩා ආදායමක් ගන්න පුරවැසියෙක් ලෙස හඳුනාගත්තොත් පමණයි. එහිඳ අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා, සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා ස්වේච්ඡාවෙන්ම බදු ගෙවන්නෙකු ලෙස හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ඒ ලියාපදිංචි වීමට කටයුතු කරන්න කියලා. මේකේ විශේෂයෙන්ම අපි අවුරුදු 18ට වඩා වැඩි කියන නිර්ණායකය තමයි අරගෙන තියෙන්නේ. අපි කිසිම කාණ්ඩයක් මේ හරහා ඉවත් කිරීමක් හෝ විශේෂයෙන් අතුලත් කිරීමක් සිදු කළා නැහැ. එහෙනම් අවුරුදු 18ට වඩා වැඩි පුරවැසියෙක් නම් ඔහු හෝ ඇය ලියාපදිංචි වීම අනිවාර්ය කරලා තියෙනවා. මම නැවතත් පැහැදිලි කරන්න කැමතියි, මේ ලියාපදිංචි වීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් බවට පරිවර්තනය කරන්නේ නැහැ. බදු ගෙවීම සිදු වෙන්නේ ලියාපදිංචි වුණත් තමන් බදු නිදහස් සීමාවෙන් එහාට ආදායම් ලබන කාණ්ඩයට ඇතුළත් වුණොත් පමණයි. කියන්නේ වාර්ෂිකව ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන කාණ්ඩයට ඇතුළත් වෙන අයට පමණයි බදු ගෙවීමට සිදු වෙන්නේ. තමතුම විරෝධතාවයක් තියෙනවනේ මේ ආගම ස්ථානවලට බදු. මේමයි දැන් අපේ රටේ කඩාවැටීමයි ආවේ. අපේ රටේ කඩාවැටීමට හේතුව වුණේ රාජ්‍ය ආදායම විශාල ලෙස විවිධ රජයන් විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව තුළ කඩාවැටීමකට ලක්වීම. අපේ රාජ්‍ය ආදායම 8% මට්ටමකට දක්වා අඩු වුණා. එතකොට මේ 8% සිට විශේෂයෙන්ම ශක්තිමත් ආර්ථිකයක් වෙත ගමන් කරද්දී අපි දැක්කා මේ රාජ්‍ය ආදායම කඩාවැටීම තුළ ඒහා සමගම ගෝලීය වශයෙන් නැතිවෙච්ච අභියෝගයන් තුළ 2022 අවුරුද්ද තුළ රටේ ඇතිවෙච්ච තත්ත්වය. එතකොට මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව වෙන්නේ නැවත එවැනි තත්ත්වයකට ගමන් නොකරන ආර්ථිකයක් සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අපි පිළිගන්නවා රජයක් හැටියට මෑතකදී රජය ගත්ත තීන්දුව, මේ මාස 18ක කාලය තුළ රජය ගත්ත තීන්දුව රජයකටත් ඉතාම අසීරු තීන්දුව. නමුත් රටක් හැටියට දීර්ඝකාලීනව රටක ස්ථාවරභාවය ළඟා කරගන්න පුළුවන් තීන්දුව. ඒින්ද අකමැත්තෙන් වුණත් රජයට සිදු වුණා හොඳ තීන්දුව මේ ආර්ථික අර්බුදය තුළ අරගෙන යන්න. ඒින්ද අපි හැම කෙනෙක්ගෙම වගකීම වෙන්නේ, සියලු දෙනාගේම වගකීම වෙන්නේ නැවත මේ රට ආර්ථික අර්බුදයකට ගමන් නොකරන තීන්දුව සඳහා සහයෝගය දැක්වීම. තමන් බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීම තමන්ගේ ආදායම මට්ටම වාර්ෂිකව ලක්ෂ 12ට වඩා අඩු නම් මං හිතන්නේ කිසිම කෙනෙක් කලබල විය යුතු නැහැ. මොකද ඒ අය එහෙමනම් බදු ගෙවන සීමාව තුල නෙවෙයි. එතකොට මේ
මේ සමහර අවස්ථාවන් වල විරෝධතා දක්වන්නේ බදු නිදහස් සීමාව ඉක්මවලා ආදායම් තියෙන කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ රටේ මේ වගේ මූල්‍ය විනය පැවතුනේ නැහැ රටක් හැටියට. මේ මූල්‍ය විනය මේ මූල්‍ය රාමුව තුළ කටයුතු නොකිරීම තමයි කඩාවැටීමට හේතුව වෙලා රටේ හැම පුරවැසියෙක්ම ඉතාම අසීරු තැනකට පත් වුණේ. ඉතාම අසීරු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණේ. ඉතින් අපි එතනින් නැවත නැගිටීම සඳහා රජය ඉතාම සත්භාවයෙන් ගන්න තීන්දුව මේ තීන්දුව. ඉතින් මේ තීන්දුව සඳහා ස්වේච්ඡාවෙන්ම සහයෝගය දක්වන්න නැවතත් තමන් බදු නිදහස් සීමාව තුල නම් තමන්ගේ ආදායම් මට්ටම් තියෙන්නේ. ඒ කිසිම කෙනෙක් බදු ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බදු ගෙවී නිදහස් සීමාව ඉක්මවලා ආදායම් ගන්නවා නම් ඒ අයට ඒ අදාළ ආදායම් කාණ්ඩ අනුව බදු ගෙවීමට සිදු වෙනවා.